අවුරුද්දක් පමණ වයසදී තම සිඟිත්තිය සමග මවක් වැවට පැන සියදිවි හානි කරගෙන ඇති බව ලිදුල පොලිසිය පැවසීය. මෙසේ වැවට පැන සියදිවි හානි කරගෙන ඇත්තේ ලිදුල පොලිස් වසමට අයත් ලොහි වත්තේ පදිංචිව සිටි මගමනී දයානි නැමැති 26 හැවිරිදි එක් දරු මව සහ ඇයගේ අවුරුද්දක් වයස ඇති මනෝහරන් ප්‍රතික්ෂා නම් සිඟිත්තියයි. සිය සැමියාගෙන් සහ සැමියාගේ පවුලේ ඥාතීන්ගෙන් තමන්ට සහ දරුවාට හිරිහැර සිදුවන බව මගමනී දයානි විසින් පිටු තුනක ලිපියක් ලියා එම ලිපිය මෙන්ම තම විවාහ සහතිකයේ ජාතික හැඳුනුම්පත වැවාසල තබා ඊයේ 23 වෙනිදා උදෑසන සිඟිත්තිය සමග ලිදුල ලෝහිවත්තේ ඇයගේ නිවසාසල පිහිටි වැවට පැන සියදිවි හානි කරගෙන ඇති බව ලිදුල පොලිසිය ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සිසිර කුමාර මහතා කීවේය. මලසිරුව සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණය නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණයේ වැඩබලන මහේස්ත්‍රාත් WR විජේ වික්‍රම මහතා විසින් පවත්වන ලදී. එෙහිදී මහේස්ත්‍රාත්වරයා ලිදුල පොලිසියට නියෝග කර සිටියේ ගොඩගස් සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා නුවරඑළිය දිස්ත්‍රික් මහරෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කර සිඟිත්තියගේද සිරුර සොයාගෙන එම සිරුරද පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා යොමු කරන ලෙසයි. සිඟිත්තියගේ සිරුර සොයා නුවරඑළිය පොලිස් ජීවිතාරක්ෂක බලකායේ නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් එක්ක මෙහෙයුමක් දියත් කළත් සිරුර හමුනෝ වූ නිසා සිඟිත්තියගේ සිරුර සොයා ගැනීමට නාවික හමුදා සහාය ලබා ගැනීමට කටයුතු කරන බව ලිදුල පොලිසිය ස්ථානාධිපතිවරයා පැවසීය. නුවරඑළිය ජේෂ්ඨ පොලිස් අධිකාරී අනුරුද්ධ හක්මන මහතාගේ උපදෙස් පරිදි ලිදුල පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුරටත් විමර්ශන සිදු කරති. මේ වගේ අලුත්ම දේවල් ඉක්මනටම දැනගන්න නොදුටුල වටා YouTube channel එක subscribe කරලා තියාගන්න. ඒ වගේම අපි වීඩියෝ එකක් දාපු ගාම දැනගන්න එහා පැත්තේ තියෙන bell icon එකත් click කරන්න අමතක කරන්න එපා.